ෆිට්නස් ෆිට් වරුණ වීඩියෝ channel එකට හැමදෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ weight training වල basics ගැන. කලින් මීට කලින් Facebook page එකේ ෆිට්නස් ෆිට් වරුණ Facebook page එකේ අපි පටන් ගත්තා කොහොමද මේ ෆිට්නස් ජර්නි එක step by step යන්නේ කියලා. එතෙන්දී මුලින්ම අපි කතා කරා measurements ගන්න කොහොමද baseline data ටික තියාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ දෙවෙනි සතියේ කතා කරා කන්නේ මොන විදිහද කියලා. එතකොට ඒ කනගුණේ වයදී විශේෂයෙන්ම කතා කරේ පටන් ගත්තී පළවෙනි මාසේ කොහොමද කන්න බොන්න කියලා. ඊට පස්සේ අපි ඒකේ ඉස්සරහට යනවා. ඒ කියන්නේ කැලරි කැල්කියුලේට් කරලා, ඒ කියන්නේ මැක්‍රෝ කැල්කියුලේෂන්ස් එක කොහොමද යන්නේ. ඊට අමතරව කැලරි පාටිෂනින් කියලා තව වැඩක් තියෙනවා. ඒ කියන්නේ සතියේ ඇතුළත ඒ වගේ ඇඩ්වාන්ස් ලෙවල් වලට අපි පස්සේ යන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපි මේ පටන් ගන්න එකක් විතරයි. කියන්නේ බොහොම බේසික් ලෙවල් එකකින් මේ ටික යන්නේ. එතකොට ඒකේ තුන්වෙනි එහෙම නැත්නම් රෝඩ් මැප් ටු ෆිට්නස් කියන එකේ පාර්ට් 3 එක තමයි අද යන්නේ. ඒකෙදී අපි කතා කරන්නේ වේට් ට්‍රේනින් එක කොහොමද මේ වෙලේ කෑම පාලනය කරගෙන වේට් ට්‍රේනින් එක කොහොමද අපි වැඩේ ඉස්සරහට යන්නේ කියලා. එතකොට වේට් ට්‍රේනින් කියන එක ඇත්තටම මම වේට් ට්‍රේනින් කියන කන්සෙප්ට් එකේම ෆෑන් කෙනෙක්. ෆෑන් කෙනෙක් කියන්නේ ගොඩක් දේවල් දැකලා ගොඩක් දේවල් කියවලා ඒවත් එක්ක තමයි මම තේරුම් ගන්න තියෙන්නේ කාඩියෝ කියන එකට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ වේට් ට්‍රේනින් කියන එක. ඒ කියන්නේ අපි ඇවිද්දට, දිව්වට, බයිසිකල් පැද්දට, පීනුවට මේ දේවල් වලින් ඇඟට හොඳයි, හાર્ට් එකට හොඳයි, අපේ සර්කියුලේෂන් එකට නැත්නම් සංසරණ පද්ධතියට හොඳයි. නමුත් ඒකේ තේරුම ඒකෙන් හැමදේම කරන්න පුළුවන් කියන එක නෙවෙයි. උදාහරණයකට අපි කාඩියෝ විතරක් කරලා බරාදු කරගත්තොත්ින් අපිට අපේ ඇඟේ අපි අර කතා කරන ලීන් මස්සල් එකක් හැදෙන්නේ නැහැ. මේක ගැන ගොඩක් කලින් කතා කරලා තියෙනවා. ලීන් මස්සල් එකක් හැදුනොත් විතරයි අපිට ඒ කියන්නේ ඇඟේ හැමදෙස්සෙම ෆැට් බර්න් වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් ප්‍රධානම අවශ්‍යතාවය තියෙන්නේ ඇඟේ තියෙන අමතර තෙල් ප්‍රමාණය අඩු කරගන්න එක. ඉතින් එතකොට ඒකෙදි ෆැට් බර්න් වෙන්න නම් ඇඟේ ලීන් මස්සල් එකක් තියෙන්න ඕනේ. එතකොට ලීන් මස්සල් එකක් හැදෙන්න නම් වේට් එකක් එක ට්‍රේන් වෙන්න ඕනේ. ඒක තමයි මූලිකම සංකල්පය. වේට් එකක් කිව්වම අපිට හැමදෙස්සෙම මතක් වෙන්නේ ජිම් එකකට ගිහිල්ලා මෙතන තියෙන බර උස්සන එක. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජිම් එකකට යන්න ඕනේ කියලා නැහැ. මොකද ගොඩක් දෙනෙක්ට ප්‍රායෝගිකව ප්‍රශ්න තියෙනවා ජිම් එකකට ගිහිල්ලා මේ හැමදේම කරන්න බැරි හේතු තියෙනවා. ඉතින් එතකොට ජිම් එකකට යන්න ඕනේ කියලා එකක් නැහැ. ගෙදර ඉඳන් කරන්න පුළුවන්. එතකොට අපි වේට්ස් ටිකක් හොයාගන්න ඕනේ ගෙදර ඉඳන් කරනවා. එතකොට අපි වේට්ස් හොයාගද්දී අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ඩම්බෙල් හරි මොනවා හරි කඩෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ජිම් මෙම්බර්ෂිප් එකක් අරගෙන ඒකේ ඒ තියෙන වියදම් එක බලද්දී ඩම්බෙල් එකක් ගන්න එකත් පාඩු නැහැ. එතකොට ඒකෙදී අපිට විශේෂයෙන්ම මේ රෙජිස්ටබල් ඩම්බෙල්ස් දෙකක් ගන්න පුළුවන්. මේ විදිය ඩම්බෙල්ස් එකක් මේකේ අර ස්ක්‍රූ එකක් තියෙනවා. මේකට මේක අරගොල්ල මේ ප්ලේට් සයින් කරලා අපිට කැමති බරක් මේකට දාගන්න පුළුවන්. මේ විදිහ ඩිස්ටබල් ඩම්බෙල් සෙට් එකක් ගත්තත් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි ඒකට සමහර විට මේ දවස්වල බඩු ටිකක් අඩු වෙනින්දා අපිට කරන්න ලේසි වැඩේ තමයි ස්කූල් යන බෑග් එකක් ගන්න. සාමාන්‍යයෙන් ටිකක් පරණ බෑග්යක් වුණත් කමක් නැහැ. ළමයි භාවිතා කරලා ලයික් කරපු එකක් වුණත් කමක් නැහැ. බෑග් එකක් අරගෙන මේ බෑග් එකට අපි පුරවන්න ඕනේ ප්‍රෙන්දකින් පොතලා හරි මොකක් හරි විදියකට ගඩොල් කරන ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් බෑග් එකකට දාලා වැලි දාන්න පුළුවන්. මේකේ තියෙනවා ප්‍රොෆෙෂනල් සෑන්ඩ් බෑග් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හැන්ඩල්ස් එක එන ප්‍රොෆෙෂනල් සෑන්ඩ් බෑග් කියලා වේට් ට්‍රේනින් වලට ගන්න එකක් තියෙනවා. නමුත් ඒව ගොඩක් ගන්න වැඩි ඉච්චර දුරක් යන්න ඕනේ නැහැ. සාමාන්‍ය බෑග් එකකට වැලි හරි එහෙම නැත්නම් ගඩොල් හරි මොනවා හරි දෙයක් පුරවලා මේක හැප්පුණාට කියන්නේ ඇඟේ පතේ වැදුරට උත් හානියක් වෙන්න තියෙන විදිහට හදාගත්තාම මේක තමයි අපේ වේට් එක. මේකෙන් අපිට සෑහෙන්න ඒවත් දෙන්න පුළුවන්. එතකොට මේකෙදී අනිත් කාරණාව තමයි හැමදාම මේ බෑග් එකේ බර එකම වෙන්න බෑ. මොකද අපි වේට් ට්‍රේනින් වල තියෙන මූලිකම සංකල්පයක් තමයි ප්‍රොග්‍රෙෂන් කියන එක. ඒ කියන්නේ ප්‍රොග්‍රෙසිව් ඕවර්ලෝඩින් කියන්නේ අපි එන්න එන්න බර වැඩි කරන එක. අපි මේ උස්සන හැන්ඩල් කරන බර ප්‍රමාණය වැඩි කරොත් තමයි අපිට මේ කියන වාසි ඔක්කොම ලැබෙන්නේ. එතකොට මම මෙතනදී කතා කරනවා වැඩේ පටන් ගන්න කලින් මූලිකම කරුණ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ වේට් ට්‍රේනින් කරනවා නම් මොනවද දැනගෙන ඉන්න ඕනේ කියන එක. ඒකේ නම්බර් 1 තමයි ඒකට අපි කියන්නේ මයින්ඩ් මස්සල් කනෙක්ෂන් එක කියලා. ඒ කියන්නේ අපි මොකක් හරි එක්සයිස් එකක් කරනවා නම් අපි දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ එක්සයිස් එක කරන්නේ අපේ කොහෙටද කියලා. ඒ කියන්නේ උදාහරණයක් දැන් අපි
ස්පොට් එකක් කරනවා කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ මෙතන තියෙන මේ gluteus maximus එහෙම නැත්නම් glutes කියලා අපි කියන මේ මසල් එක තමයි අපි ફોકસ කරන්නේ ස්පොට් එකකදී. එතකොට අපි හැමදෙසම ස්පොට් එකක් කරද්දී අපේ හිතෙන් අපි හිතන්නේ මෙතන. يعني මෙතනින් තමයි අපි මේ ව්‍යායාම කරන්න කියලා තමයි හිතලා අපි ස්පොට් එක කරන්නේ. එතකොට හරියටම අපිට මෙතනට ෆීල් වෙනවා. එහෙම නැතුව ලොකිටියන ඔක්කොම හිතේ එක ස්පොට් එකක් කරයි කියලා එහෙම අපිට ෆීල් වෙන්නේ නැහැ. රයිට් එක බලන්න. දෙවැනි එක තමයි හුස්ම ගන්න එක කියන්නේ. බ්‍රීදින්. එතකොට හුස්ම ගන්න වෙදී තියෙන්නේ අපි හැමතිස්සෙම මේක ගොඩක් සංකීර්ණ කරගන්න එපා. හරිම සරලයි. අපි එෆර්ට් එක දාද්දී කියන්නේ ශක්තිය දාන්න දැන්නේ හුස්මෙන් ඉඳලා දානවා. ඒකත් මම ස්කොට් එක කිව්ව කියලා දෙන්නම්. දැන් ස්කොට් එක කරද්දී අපි පල්ලෙහාට යනවා. පල්ලෙහාට යද්දී අපි ශක්තිය දාන්නේ නැහැ. නිකම්ම පල්ලෙහාට යනවා. හැබැයි උඩට එද්දී එෆර්ට් එක දානවා. එතෙන්දී හුස්ම ඉඳලා පල්ලෙහාට යද්දී හුස්ම ගන්නවා. උඩට එද්දී හුස්ම ඉඳලා. ඉතින් තමයි බ්‍රීදින් යන්නේ. කියන්නේ එක්සර්සයිස් එක කරත් සේම් බ්‍රීදින් තමයි තියෙන්නේ. ඊළඟට අනික් එක තමයි පොස්චර් එක. ඒ කියන්නේ අපි මේක කරද්දී අපේ ඇඟ තියාගෙන ඉන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ උදාහරණයක් අපි ස්කොට් එකක් කරනවා නම් අපි පිටකොටුවේ සම්පූර්ණයෙන් කෙලින් තියෙන්න ඕනේ. ඊට පස්සේ අකිපතුල් දෙක හොඳට පොළවට තදලා තියෙන්න ඕනේ. විරුඹ ඉස්සෙන්න බෑ කොයි වෙලාවෙත්. එතකොට අපි මේ විදිහට ස්කොට් එකක් මෙහෙම කරන්නේ නැතුව අපි වකර විදිහට කොන්ද වකුඩු කරා මෙහෙම ස්කොට් එකක් කරන්න ගියොත් මේ පොස්චර් එක වැරදි. ඒ කියන්නේ අපේ කොන්දර තමයි එන්නේ. කොන්දර දෙන්න ගන්නවා. ඒකින්ද ඒ වයින් අපි බලගින්නවා. ඒ වෙලේ කරන්න බෑ. ඊළඟ කාරණාව තමයි මේ වර්කවුට් එකත් දැන් මම මේකේ පල්ලෙහා දාලා තිනවා. මොකද්ද කරන්න ඕන වර්කවුට් එක කියලා. ඒකෙදි රිප්ස් කියලා තියෙනවා, සෙට්ස් කියලා තියෙනවා. මේක දැන් නැති කෙනෙක්ට දැනගන්න කියලා දෙන්නේ. රිප්ස් කියන්නේ අපි කී පාරක් කරනවාද කියලා. ඒ කියන්නේ දැන් ස්කොට් ගන්න මේ විදිහට කී පාරක් අපි කරනවාද? සෙට් කියන්නේ අපි හිතමු රිප්ස් 10යි කියලා. ඒ කියන්නේ 10 පාරක් කරනවා කියලා. ඒ වගේ හතරක් කරන්න ඕනේ. ඒ කියන්නේ 10 පාරක් කරනේවා හතරක් හරි පහක් හරි මේ දාලා තියෙන විදිහට කරන්න ඕනේ. රයිට්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. වේට් ට්‍රේනින් වල බේසික් ටික තමයි මේ. ගොඩක් වෙලාවෙන් ඉඳ වැඩි විස්තර වලට යන්නේ නැහැ. එතකොට අද වර්කවුට් එකේ එක්සර්සයිස් යাদি 6ක් තියෙනවා. ඒ 6 මම බෑග් එකේ අරගෙන කරලා පෙන්නන්නම්. ස්කොට් එකක් කරද්දී අපිට මේ බෑග් එක ඕන ඩිටේල් එකට මේ විදිහට අපිට සාමාන්‍ය බෑග් එක දාගන්න විදිහට එහෙම තියාගෙන ස්කොට් එක කරන්න පුළුවන්. මෙහෙම පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කරන්න පුළුවන්. දැන් එක ඉස්සරහට දාගෙන කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පොඩි බෑග් දෙකක් නම් තියෙන්නේ ඉස්සරහට ඉවසරයි බෑග් දෙකක් දාගෙන ඒකට සමාන බරක් දාගෙන කරන්න පුළුවන්. මේ විදිහට. හරි. ඊට පස්සේ ෂෝල්ඩර් ප්‍රෙස් එක තියෙනවා. ෂෝල්ඩර් ප්‍රෙස් එකේදී අපිට මේ බෑග් එකේ මේ විදිහට බෑග් එක අල්ලගෙන මෙහෙම මේ විදිහට ෂෝල්ඩර් ප්‍රෙස් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වඩ අම්බෙල් වලින් කරන හැටි හැමෝම දැකලා තියෙන ඉන්න මම බෑග් එක විතරක් අද කරලා පෙන්නන්න. මේ විදිහට අපි ෂෝල්ඩර් ප්‍රෙස් එක කරනවා මේ බරත් එක්ක. ඊට පස්සේ ලන්ජස් කරද්දී අනිවාර්යයෙන්ම බෑග් එක මේ විදිහට පිටේ දාගන්න ඕනේ. ඉස්සරහට හරි ඊපස්සට හරි දාගන්න පුළුවන්. දාගෙන ලන්ජ් එක කරද්දී අපි දන්නවා කරන විදිය අපේ ඉනිම් උඩ කොටස හන්දිස්සම කෙලින් තියන්නේ මේ විදිහට මෙහෙම පල්ලයට යනවා මාර්ගෙ මාර්ගට මෙහෙම යන්න පුළුවන්. ඒ විදිහට ලන්ජ් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ බැක් රෝස් කියලා මේක දාලා තියෙනවා. රෝ එකක් කියන්නේ මේකේ උඩ පතුලකට දැනෙන්නේ බෑග් එක මේ විදිහට අල්ලගන්න පුළුවන්. අල්ලගෙන අපි පොස්ට් එක හරියට තියාගන්න ඕනේ. කියන්නේ කොන්ද මෙහෙම කර්ව් වෙන බෑ මේ පැත්තට කොන්ද හරි කෙලින් තියෙන්න ඕනේ. මේ විදිහට අපි උර පතු දෙක එහෙම නැත්නම් ෂෝල්ඩර් බේස් එක හොඳට එකට එකතු වෙන්න ඕනේ. කියන්නේ ස්පීස් වෙන්න ඕනේ එකට. මේ විදිහ තමයි රෝ එකක් කරන්නේ. ඊට පස්සේ ස්ටිෆ් ලෙග් ඩෙඩ් ලිෆ්ට් දාලා තියෙනවා. ස්ටිෆ් ලෙග් ඩෙඩ් ලිෆ්ට් කියන්නේ ඒකෙදි දණිස් නැවෙන්නේ නැහැ, කොන්ද නැවෙන්නේ නැහැ. මෙතන හැම්ස්ට්‍රින් කියලා මසල් එකක් තියෙනවා. මේකට තමයි ඉන්නේ. එතකොට මේ විදිහට වාරාගෙන මෙහෙම යන්නේ. මේකෙදි මේ ලයින් එක දිගේ දැනෙන්න ඕනේ. පිට කොන්දර දැනනොදී වැඩි වැඩි. කියන්නේ පොස්ට් එකේ වැඩක් තියෙනවා. ඊට පස්සේ අන්තිමටම බයිසෙප් එකට එක්සර්සයිස් එකක් තියෙනවා.
bicep curl එක මෙතන bicep කියන්නේ මෙතන muscle එක එතකොට ඒකෙදි අපි බැලමිට එලෙමෙන්ට් නෑ මේ විදිහට අපි වෙට් එක අරගෙන මේ විදිහ තමයි ඒ කියන්නේ එතකොට මේකේ යන්න ඕන sets කොච්චරද reps කොච්චරද කියන එක මෙතන පල්ලෙහා දාලා තියෙනවා එතකොට මේ මේ ටිකම dumbbell වලින් කරනවා නම් ඉතාම ලේසි ඒ කියන්නේ අපි හැමෝම දැකලා තියෙනවා dumbbell වලින් මේ ව්‍යායාම කරන හැටි ඒකෙන්ද මම අද මේ සේරම ටික කියන්න යන්නේ නැහැ අදර ඒ ටික තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ දිගටම මේ විදිහට YouTube එකෙන් තමයි ඉස්සරහට ගොඩක් දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ weight training ගැන කැමර පාලනය කරන එක ගැන හැමදයක්ම වගේ මෙතන කතා කරනවා ඒ වගේම කැම හදා ගන්න හැටි ගැන කොයි විදිහටද කන් බොන්න ඕනේ කියන ඒවා ඉඳලා මේ ට්‍රේනින් වල තව ගොඩක් ටෙක්නික්ස් තියෙනවා ඒ ටෙක්නික්ස් සෑහෙන ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දිගටම එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරලා set line